සජිත් ප්‍රේමදාස මහතාට ආශිර්වාද පතා ජාතික මහා සංඝ සමුළුව අද මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්තුණා. මහා සංඝරත්නය සජිත් ප්‍රේමදාස මහතාට සෙත්පතා පිරිත් සජ්ජායනා කර ආශිර්වාද සිදු කිරීමෙන් පසු රාජ්‍ය පාලනයට අදාළව මහා සංඝරත්නය සැකසූ දසවිත යෝජනාවලිය පිළිගන්වනු ලැබුවා. රටපුරා වැඩවසන මහානායක නාහිමිපාණන් වහන්සේලා, අනුනායක නාහිමිපාණන් වහන්සේලා, පළත් නායක නාහිමිපාණන් වහන්සේලා, විහාරාධිපති නාහිමියන් මෙන්ම ත්‍රෛනිකායික මහා සංඝරත්නයද මෙම අවස්ථාවට වැඩම කර සිටියා. ඔබතුමාන්ට මහා පුදුම දක්ෂතාවයක් තියෙන අරා අම්බෝ වරංගනාම නත්වාරම්භ නිවර්තනම් වැඩක් අවසන් කරන්න බැරි නම් ආරම්භ කරන්න එපා කියලා සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. ඔබතුමාන් පටන් ගත්ත හැම වැඩක්ම අවසන් කරපු ඉතාම දක්ෂ පුද්ගලයෙක්. ඔබතුමාට වචනයක් සඳහන් කරන්නට ඕන. මිනිසා විසින්ම ඉනිමඟ තනලා එහි නැගිය යුතුයි. ඉනිමඟ විසින් මිනිසා තනා එහි නංවා ගන්නේ නෑ කියලා කියමනක් තියෙනවා. ඒක ඉතා මැනවින් අවබෝධ කරගත්ත දේශපාලනඥයෙක් සජිත් ප්‍රේමදාස මහත්මයා. අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වොත් කියපු දේ කරන දේ කියන ගොරව ගොරවා වහින මහා ධාරානිපාත වැස්සක් වගේ විශාල මෙහෙවරක් මේ කෙටි ජීවිත කාලය තුළ ලංකා ධරණී තලයට සිදු කරලා තියෙන බවත් සන්තෝෂයෙන් සිහිපත් කරන්න ඕන. මම ආදරෙන් මතක් කර සිටිනවා මේ අවස්ථාවේ. ඒ වගේම ආඩම්බරෙන් මම මතක් කර සිටිනවා මේ රටේ බුදු සසුන බබලවන්නට බුද්ධ ශාසන අමාත්‍යංශයේ බුද්ධ ශාසන අරමුදල ස්ථාපනය කරේ දිවංගත මගේ පියාණන්. ගම්මුදාවක් පාසා චෛත්‍ය රාජානන් වහන්සේලා ඉදි කරලා දළදා හාමුදුරුවන්ට රන්වියන පූජා කරලා ගරා වැටුණු මාලිගාවිල බුදු පිළිමය ප්‍රතිසංස්කරණය කරලා වෙහෙර විහාරස්ථාන ඉදිකරමින් විහාරස්ථානවලට අනුග්‍රහය ලබා දෙමින් ප්‍රායෝගික බෞද්ධෙක් හැටියට සම්බුද්ධ ශාසනයට එතුමා කරපු සේවාව තවදුරටත් ශක්තිමත් කරමින් වඩ වඩාත් වැඩි දියුණු කරමින් මේ රටේ ඉතිහාසයේ සම්බුද්ධ ශාසනයේ ස්වර්ණමය යුගය නිර්මාණය කරන්නට මම කටයුතු කරනවා කියන ප්‍රතිඥාව පොරොන්දුව මේ අවස්ථාවේ ප්‍රකාශයට පත් කරනවා.